Sri Lanka's most powerful news brand. Aluminis Getame, Pratipalak Lesser, Padiak Ahimibu, at Atru Sebene Namal, Suva Kirimata, Pasha Vaidivarun Kalamihime, Katawa Pilibandava, Upper E. Ubata Vartakala. Padiak Savikala Namal, other Suva Siji Vatvenava. Me Oke Dinacharia Pilibandava, Apuru Vartavak. Epo there cinema, Buduhimianta, Malpuja Kirima, Namalke Dinacharia Palmu and Night. අනතුරු සිදුවන්නේ 737 සෙස සමාජිකයන් සමග උදෑසන කිරිබිමයි. කිරිබිමෙන් පසු සුළු වේලාවක් කිරිහල ආසන්නයේ ඇති වතුරවලේ අනිකුත් අලිපැටවුන් සමග විනෝදවන නාමල්. එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙතට අපූර්ව දසුනක්. හිරු මුදුන් වන්නට පෙර අනිකුත් අලිපැටවුන්ද පෙරටු කර ගනිමින් නාමල් උඩවලව වැවිස්මතර යන්නේ දියනෑමට. දීර්ඝ කාලයක සිට දුක සැප සොයන මනම්පේරි සහ තවත් සේවක මහතෙකු මේ කාර්යයට එක්වනවා. නාමල්ව දීර්ඝ කාලයක් තිස්සේ මේ අයව තමන්ගේම සහෝදරේ තමන්ගේම දරුවෙක් වගේ රැක බලා ගන්නවා. ඉතින් අපට දවසේ දකට ලැබුණා නාමල් එක්ක මේ අයගේ ගනුදෙනු කොහොමද කියලා. දියට බැසීමට පෙර કૃතිම පාදේ ඉවත් කරන ලෙස නාමල් ඔවුන්ට සංඥා කරන්නේ පමා වීමට නොහැකියයි ඉඟි කරමින්. අහිමි කකුලකෙන නොතකා දී කරන සෙල්ලම් සැබවින්ම සංවේදී දසුනක්. ඕනම කුඩා ළමයෙක් වුණත් මේ මව්පිය දෙනාසනේ ගොඩක්ම බලාපොරොත්තු මේ ඉතින් මෙයාට මව්පිය දෙනාස ලැබුණේ කුඩා කාලෙටම. එයත් එක්ක වැඩිපුරම කාලයක් අපේ පජුවේ දොස් නැරෙන්න මමදා වැඩි කාලයක් බලන් ඉන්නේ. මම නිවාඩු කියලා එනකොට වුණත් මගේ කටහඬට පවා දියනා ගුණට පැමිණෙන නාමල් કૃතිම පාදේ පෙළඳ ගන්නේ ඒ තම සිරුරෙම කොටසක් බවට පත් කර ගනිමින්. ඉන්පසු නාමල් පස්වර වන තෙක් නිදි සුව විඳින බව සේවකයින් පවසනවා. වසර හයක් තිස්සේ 737 ආදරය මැද හැදී වැටමද ළඟදීම ඔවුන්ගෙන් සමු ගැනීමට නාමල්ට සිදුවුණු ඇති. ඊළඟට මෙයා මදකිපෙන තත්ත්වයට එනවා. ඒ වගේ ගැටලු ගොඩක් තියෙනවා. පුහුණු කරනවා මෙයා වෙනුවෙන් හදන විශේෂ මේක ඉන්න මෙයාට නිදාට යන්න පුළුවන්. එතනට එන්න පුළුවන්. ඒතකොට දවසේ තුන් පාරක් මෙයා ඇතුළට එනවා. ඇතුළට ඇවිල්ලා අතුර එයා කකුල දෙන්න ඕනේ. අපිට කරගන්න ඕන දේ සුද්ධ පවිත්‍ර කරන්න අලුතෙන් කකුල දාන. ඒ වගේ ඒතකොට ඊටින් පස්සේ අපි අත්‍තර මෙයා වතපත ගාන එක නවත්වනවා තව ටික කාලයක් යනවා. වන අලි සම්පත හෙට දවසේ වෙනුවෙන් අනාගත පරපුරට කිල්න කරන්න. හැකියාවක් ලැබෙන්නේ මේ විදිහේ ක්‍රියාමාර්ගයන් තවදුරටත් මේ රටේ ප්‍රවර්ධනය කරන්නට සහ මේට අවශ්‍ය කරන මඟ පෙන්වන්න ලබා දීම තුනේ. ඉතින් හෙට දවසේත් දලපෝට්ටුව වැනි සතුන් අහිමි නොවන්නට ඇතුන් අහිමි නොවන්නට මේ විදිහේ ක්‍රියාමාර්ග ගන්නට බලධාරීන්ගේ අවධානය යොමු වේවා කියන එකයි අපේ එකම ප්‍රාර්ථනාව.